රොබින්සන් ක්‍රූසෝ කියන නවකතාව ඔය සමහර වෙලාවට ආසාවෙන් කියවලා ඇති. ඒ පොතේ තියෙන්නේ නැවක් කුණාටුවකට හසු වීම නිසා කවුරුත් නැති දූපතක අතරමං වුණ ධෛර්යවන්ත මිනිසෙක් ගැන ලස්සන කතාවක්. පහත දැක්කෙන පුංචි කතාවෙන් ඔයාගේ ජීවිතේ වෙනස් කරන්නේ අන්න එහෙම කුණාටුවකට හසු වුණ නැවක හිටිය මිනිසෙක්. නමුත් එයා රොබින්සන් ක්‍රූසෝ නන් නෙමෙයි. ඔන්න කට්ටියක් මුහුදු ගමනක් යන පිටත් වුණා. ගමන අතරමඟදී හැම කතාවකදීම වෙනවා වගේ මේ කතාවෙදිත් මෙයයි ගමන් ගත්ත නැව දරුණු කුණාටුවකට හසු වුණා. සමහර අය මුහුද ගිලිලා අවාසනාවන්තව ජීවන චාරිකාවට සදහටම සමුදුන්නා. තවත් සමහරු තැන්තැන් වලට ගහගෙන ගියා. කොහෙට ගියාද කියලා දෙයියෝ තමයි දන්නේ. අපේ පුංචි කතාවේ කතානායකයා පූර්වය කරපු ලොකු පිනකට ලුණු වතුරින් යාන්තමින් බේරලා වෙරළ තීරයකට ගහගෙන ආවා. වටපිට බැලුවා. එහෙත් පේන තෙක් මනක කවුරුත් නැහැ. ඔහු දවස් ගණක් පුරා වෙරළ තීරයට වෙලා නැවක් එනකම් බලාගෙන හිටියා. එහෙත් නැවක් ආවේ නැහැ. ඉතින් අතරමං වුණ ජීවිතයේ අලුත් තැනකින් මුළු ඉඳලා පටන් ගන්න ඕන කියලා ඔහු තීරණය කළා. අතරමං වුණ මිනිහා අතට අහුවෙන දේවල් කකා දූපත පුරා ඇවිද්දා. දූපතේ මිනිස් පුළුටක් නැහැ කියලා එයාට තේරුණා. ඔහුතර රොබින්සන් ක්‍රූසෝ වගේ දූපතේ හුදකලා ජීවිතයට හුරු වුණා. විනාශුන නැවේ සුන්බුන් ඔහු ඉක්මනින් එකතු කරගත්තා. ඒ අතර කූඩාරමක් සකසා ගන්න සුදුසු ටෙන්ට් එකකුත් වෙලාවට තිබුණා. ඔහු පොල්ගස් යායකිතා සුදුසු තැනක කූඩාරමක් කටවා ගත්තා. මෙන්න මෙහෙම අවුරුද්දක් විතර කාලයක ගෙවිලා ගියා. දැන් මිනිහා ගල් දෙකක් එකට අතුල්ලලා ගින්දර හදාගන්න නිසා උයාගෙන තමයි කන්නේ. මෙහෙම කාලේ උකුස්සෙක් වගේ වේගෙන් පියාඹල ගියා. දවසක් මිනිහා ඇවිදින්න ගිහිල්ලා කූඩාරම් පැත්තට එනකොට කූඩාරම හෝ හෝ ගාලා ගිනි ගන්නවා. අවුරුද්දක් පුරා අමාරුවෙන් ගොඩනගාගත්ත ජීවිතේ පිච්චනා වගේ හොට දැනුණා. තමගේ කූඩාරමට ගිනි තියපු දෙවියන්ට ඔහු ශාප කළා. ඔහු සෑහෙන්න ඇඬුවා. ගහෙන් වැටුන මිනිහට ගොනහන්න වගේ දේවල් අසන්න මටම වෙන්නේ ඇයි? ඔහු එහෙම හිතලා දුක් වුණා. තවත් නැති වෙන දෙයක් නැති නිසා මිනිහා වැල්ලේ දිගා වෙලා හොඳට නිදාගත්තේ ශෝකය තුරන් කරගන්න. මෙහෙම ටික වෙලාවකට පස්සේ ඇහැරලා බලද්දි තමා තවදුරටත් ඉන්නේ මුහුදු සුළඟ මුහුණ සිමින රන්වන් වැල්ලක නම් නෙමෙයි කියලා එයාට දැනුණා. නැවක කැබින් එකක සුව පහසු ඇඳක් උඩ තමන් ආවේ කොහොමද කියන එක ඔහුට හිතා ගන්නවත් බෑ. ඔහු ඉක්මනින් ඇඳෙන් බැහැලා එළියට එනකොටම නැවේ කපිතාන්ගේ තේජාන් විතරුව දැක්කා. ඔබතුමා කොහොමද මාව බේරගත්තේ? ඔහු පුදුමෙන් ඇහුවා. අපි ඇද තියලම දැක්කා දූපත දෙසින් ලොකු දුමක් ආකාශයට නැගිනවා. ඉතින් ගින්නක් නැතුව දුමක් නැගිනේ නැහැ. ඒ දුම අතරමං වුණ මගේ නිකුත් කරන සංඥාවක් කියලා අපි හිතුවා. අපේ කණ්ඩායමෙතට යනකොට ඔයා මැරිලා වගේ වෙරළ වැදිරලා හිටියා. පණ තිබුණ නිසා අපි ඔයාව වර්ගෙන ආවා. බොහොම ස්තුතියි කැප්ටන්. මම අවුරුද්දක් පුරා බලාගෙන හිටියා. ඒත් කවුරුත් මාව බේරගන්න ආවේ නැහැ. මම ඔය වගේ ගිනි ගොඩවල් කිහිපයක්ම ගැහුවා. ඒත් කාටවත් ඒ වගේ දුම පෙනිලා නැහැ. ඒත් එදා මගේ කූඩාරම ගිනි ගත්තා. මම අවසනාවක් කියලා හිතපු එම සිදුවීම මට වාසනාව ගෙනාවා. බැලූ බැල්මට අවාසනාවන්ත පෙනුමක් ඇති සමහර සිදුවීම් වාසනාවන්ත ප්‍රතිඵල තියෙනවා. පිටට තට්ටුවක් දාලා එහෙම කියපු කැප්ටන් සෙමින් සෙමින් තම දුරදක්නේ අතට අරගෙන නැව රැගෙන යා යුතු ඈත ගමන් මාර්ගයේ තියුණුව නිරීක්ෂණය කළා. ඔහු පරිණත කපිතාන්වරයා කියපු කතාව ගැන නැවත නැවතත් හිතුවා. ගොඩක් දෙනෙක් අවාසනාවන්ත දෙයක් සිදු වුණාම ඒ ගැන හිත හිත සෑහෙන තැවෙනවා. නමුත් ලොව අසාමාන්‍ය ජයග්‍රහණය ලැබූ පුද්ගලයන් අවාසනාවති ඉන්ද්‍රකීලයක් වගේ නොසැලී ඉන්නවා. විභාග අසමත් වෙනවා. ප්‍රේම සමුදා බිඳ වැටෙනවා. බැඳලා මාස තුනෙන් දික්කසාද වෙන සිද්ධ වෙනවා. දරුවෝ දාලා අම්මලා රට යනවා. සමහර දුප්පත් වෙලා ඉපදෙනවා. මෙන්න මේ වගේ අවසනාවන්ත පෙනුමක් ඇති දේවල් වලින් ලෝකේ පිරලා තියෙන කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. ඒ දේවල් වල මුල්ම පෙනුම එහෙමුණාට ඒවායේ පසුකාල ප්‍රතිඵලයේ වාසනාවන්ත වෙන්න පුළුවන්. හොඳින් විශ්ලේෂණය කරොත් ජීවිතේ සමහර අවසනාවන්ත පෙනුමක් ඇති දේවල් පසුකාලීනව වාසනාවන්ත ප්‍රතිඵල බිහි කරලා තියෙනවා. අන්න ඒ නිසා අවසනාවත් වාසනාව කියලා හිතන්න. අවසනාව තුල 1%ක වාසනාව දිහා ධනාත්මකව බලලා එයින් සිහිනෙන්වත් හිතන්නේ නැති 10%ක වාසනාවන්ත ප්‍රතිඵලයක් බිහි කරගන්න පුළුවන් නම් ඒක කොයිතරම් වටිනවාද?